சத்துன் மெரி மின் வெலக்கி மனம்பு சில்பதய சமாதன் விமி மம சொரக்கன் கிரி மின் வெலக்கி மனம்பு சில்பதய சமாதன் விமி மம வெரதி காம சேவனையின் வெலக்கீம நம்பு சில்பதய சமாதன் விமி மம பொருகீமின் வெலக்கீம நம்பு சில்பதய சமாதன் விமி மம மாத்ரவ்யபாவிதயின் வெலக்கீம நம்பு சில்பதய சமாதன் விமி மா சமாதன் பூமே சீலய மே ஜீவிதயே அஹபத பினிசத பரலோவ சுகதிய பினிசத நிவன் அவபோதய பினிசத ஹேதுவேவா வாசனாவேவா வாசனாமவேவா சாது 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 இத்திபிசோ
බුදුරජාන් වහන්සේ උදෙසා පවත්වන ලිටල් ධම්ම ෆ්‍රෙන්ඩ්ස් සහ එකතුන පුංචි දරු දැරියන්ගේ මේ උපහාර පූජාවක්. මේක පින් කටයුත්තක්. ඉතින් පැමිණ සිටින හැම දෙනාගෙම උපරිම සහයෝගයක් මේ දරුවන් වෙනුවෙන් ලබා දෙයයි සිතනවා. මේ අවස්ථාවේ තවත් කිව යුතු දෙයක් තියෙනවා. ලිටල් ධම්ම ෆ්‍රෙන්ඩ්ස් යනු දහමේ පොඩි යාළුවෝ කියන අර්ථයයි. මේක බලාපොරොත්තුවත් ඒකයි. දහමට ලැබී පුංචි දරු දරුවන් පිරිසක් එකතු කරගන්න. තම පුංචි හදවත්වලට ධර්මය ගලපා ගන්නා දරුවෙකු දැරියෙකු මේ සමාජයට දායක කරන්නයි. ලිටල් ධම්ම ෆ්‍රෙන්ඩ්ස් පවත්වාගෙන යන්නෙත් මේ පින් සිතින්මයි. ඉතින් එහෙනම් මේ පුංචි දරුවන්ගේ හදවත් තුළින් බුදු සමිඳු ගැනත්, ඒ වදාළෝ ශ්‍රී සද්ධර්මය ගැනත්, මහා සංගරුව සංගරුවන ගැනත් පෙන්වන්නට ගන්නා වූ මේ පුංචි උත්සාහය ඔවුනට පිනක්ම වේවා. නිශ්ශබ්දව රැඳී සිටින උපරිම සහයෝගය දෙන ලෙස ඉතා කාරුණිකව දෙමාපියන්ගෙනුත් පැමිණ සිටින පිරිසගෙනුත් එල්ලා සිටිනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අවසරයි තව ස්වල්ප මොහොතකින් අපේ දරු දැරියන් බුදුජන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වුණු භක්ති ගීත ඉදිරිපත් කරනවා ඇති. මදක් රැඳී සිටින්න. බුද්ධ පූර්ණිමා. ඉතින් දැන් තවත් අසිරිමත් බුද්ධ පූර්ණිමාවක් උදා වෙලා. පූර්ණිමා කියන්නේ පූර්ණත්වයට පත් වූ සඳ මඬලට. අපමහා බෝසතාණන් වහන්සේගේ විශ්මිත ජීවිතයත් එක පැත්තකින් පුන් සඳ වගේ. සිල් ගුණෙන් නැන බලෙන් වැඩුණේ ටිකෙන් ටික වැඩිගෙන සඳ මඬල වගේ. ඉතින් යොමස් සමන් දැහැන් ගතවෙමු මේ බුදු සමිඳු දැක්ක සඳ.
දැන් තව පුංචි විශේෂාංගයක් තොරණක් තොරණ විස්තරය මේ පුංචි දරුවාමයි ඔය තොරණ චිත්‍රයට ගැනගුවේ ඒක පුංචි දරුවාන් වෙනුවෙන් විසින් කරපු තවත් එක පිනක් රැස් කරගත්තු නිර්මාණයක් ඉතින් දැන් ඒ චිත්‍රය ඇඳපු දරුවාන් විසින්ම ඒ තමන් ඇඳපු චිත්‍රය ගැන විස්තරයක් තමයි ඔබ හැමෝට ගෙන එන්නේ පුංචි දරුවෝ හත් දෙනෙක් ඉතා පින් සිතකින් ඉතා ඕනෑකමකින් කරපු නිර්මාණයක් පළමිනි සතිය චිත්‍රය ඇඳේ සඳිනි දුව සඳිනි අපි විස්තරේ කියමුනේ අපමා බුදුරජාණන් වහන්සේ පළමු සතියේදී දිව්‍යංගේ සැකය දුරු කිරීමට යමා මහපලෑර පෑසේක දෙවැනි සතිය චිත්‍රයට ඇඳේ සමාධි දුව බුදු වීමට පිහිට වූ බෝධින් වහන්සේට කළගුණ සැලකීම පිණිස අපමහා බුදුරජාණන් වහන්සේ දෙවැනි සතියේදී අනිමිස ලෝචන පූජාව පැවසුසේක දෙවැනි සතිය චිත්‍රය ඇඳේ අපේ වෙහාන් පුතා දෙවැනි සතියේදී අපමහා බුදුරජාණන් වහන්සේ බෝධින් වහන්සේ අසල සක්මන් කරමින් කජකල සේක සිවැනි සතිය චිත්‍රයට ඇඳේ සෙත්මි දුව අප මහා බුදුරජාණන් වහන්සේ රුවන්ගේ වැද හිඳ ධම්මය මෙනෙහි කළසේක පස්වන සතිය චිත්‍රයට ඇඳේ නේතක පුතා පස්වෙනි සතියේදී අපමා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරුතුරේ තන්තුරේ තබා ගස්සේක සයවෙනි සතිය චිත්‍රයට නැග්ගේ පහන් පුතා සයවෙනි සතියේදී මුචලින්ද නම් නාග රාජයේක අප මහා බුදු රජාණන් වහන්සේට මහා වැස්සෙන් රැක වර්ණය ලබා දුන්සේක සත්වෙනි සතිය චිත්‍රයට ඇඳේ අපේ පුංචි මොදිත පුතා විස්තරේ කරමු තාරුකා අපමහා බුදුරජාණන් වහන්සේ කිරිපාලු රුකමූල සමවත් සෝයෙන් ගත කළසේක එතකොට තව මතක් කරන්න දෙයක් තියෙනවා ඔය සත්සතියට අමතරව පුංචි චිත්‍ර දෙකක් තියෙනවා දෙපැත්තේ ඒ අපේ පුංචි මේ ආලෝ දෙන්න. ඒ කියන්නේ නෙවින්දි දුවත් මාලන් පුතත් ඇඳපු චිත්‍ර දෙකක් තමයි. ඒගොල්ල බුදුරජාණන් වහන්සේ දැක්කේ ওই විදිහටලු. ඒ පුංචි සිතේ ඒගොල්ලෝගේ නිර්මාණය තමයි ඒ. ඊළඟට අපේ පුංචි දූලා පුතාල එකතු වෙලා ධම්මපදේ ගාථා ටිකක් කියන්නයි යන්නේ. අපේ ජීවත්වලට දහමේ රස දනවන පදවෙලක්මයි මේ විස්තර ආත්මක ලෙසට පාලි භාෂාවෙන්ද සිංහල අර්ථයෙන්ද අපට කියා දෙන බුදු සමිදී පුංචි අපි වැඩසටාන මෙහෙවන මහමෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේලාටද ඒ වෙනුවෙන් වෙහෙසවන මහන්ස් වෙන අපේ කල්යාණ මිතුරු මිත්‍රියන්ටද බොහෝම පින් නමෝ බුද්ධාය දුව අද ඉදිරිපත් කරන්නේ ධම්මපදේ මොකද වර්ගය
හරි එහෙනම් පුදු ගාතාව කියමු බලන්න අද දෙක එකතු කරලා වැඳගෙන ගාතාව කියන්න මත්ති දන් මත් මත්ති මත්ති ඉතිපා पुत्ता मत्ती धनम् मत्ती इति बालो विहन्यति अत्ता हि अत्तनोति कुतो कुत्ता कुतो धनं तेरुमा तमै मेलो के जीवत्ते न मतमिन मत सालतेन नेतक पुता तिवा करोति वा ततो नम सुखमं वेति छाया वन पायनी तेरम तमय सीत तमय मूर्वेन सीतिम तमय शेष्टुमिन सीतिम हतगन सीत यहापत्न यम क्यूतरि किरुतरि ए लबन सप पाक ओगें पसिं अग्न सेवन लक्वगे साधु 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 बहुम पिंपते इलांगट शालिका दुव सियलु दिनाटम तेरुवान सरणाय नमो बुद्धाय साधु 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 सब्बे सस्स धनं स सब्बे सत्तं जीवितं अत्तानं उपमां कत्वा नहनीय न गातये तेरुम तमाय दंडवान विदिन्न हेम केनेक्म बयाय मरणयट हेम देनेक्म बयाय ए निसा तमं उपमावट अरगेन किसी सतेक्व मरण्यपा मरवन्न तेपा साधु 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 बहुम पिंगे दुवटा शाल तेरुवान सरणाय धम्मपदे बुद्ध वर्गय साधु 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 किच्छो अनुस्स पटिलाभो किच्छं मच्छान जीवितं किच्छं सद्धम्म सवनं किच्छं बुद्धान उप्पादो तेरुम तमाय मनुष्य जीवित लबा गेनीम एताम दुर्लभय ए मनुष्यंट जीवत्वेमीदी ए दुष्करता एतिवेनवा सद्धम्म असंट लबीम एताम दुर्लभय बुद्धराजानां वांसेलागे इपदीमत एताम दुर्लभय साधु 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 तेरुम सन्नय नमो बुद्धाय ये दर्व सीलनाटम बहुमात्म पिं ना मैं बुद्ध समय दुलाग पुंची आय मुनाद खियाने बाल
ඊළඟට මලත් අරගෙන යනවද? හ්ම්? පූජකට මල අරන් යනවද? හ්ම්? ඊළඟට දැන් අපි වන්දනාවකට ලෑස්තිවමු. මොකද මේ වන්දනාව? සංගුණ වන්දනාව. හැමෝම භාවනීය විදියට ඒකාත්මික කරවන සංගුණ වන්දනාවට නිශ්ශබ්දව සවන් යොමු කරමු. තිරුවන් සරණයි. දැන් අපි සංගුණ සිහි කරගනිමු. සාදු 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 සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ රාග ද්වේෂ මෝහ නසන අමානිවන් සුවය ලබන දහමට විනයට අනුවම තම දිවි මග පුරුදු කරන බුදු සසුනට ඇතුළු වෙලා සුපටිපන්න ගුණ දරන සාදු සාදු මම නම දිමි ඒ සම්බුදු ශ්‍රාවකයින් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඇදක් නොමැති මගින් යුතුව උතුම් මංග අටක් ඇතිව සිල් සමාධි නුවණ ඇතිව ඒ ඍජු මාවතේ වඩින බුදු සසුනට ඇතුළු වෙලා උජු පටිපන්නව සිටිනා සාදු සාදු මම නම දිම් ඒ සම්බුදු ශ්‍රාවකයින් ඥාය පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ලෝකයේ ඇති තතු දකිමින් ලෝක දුකට නොම වැටෙමින් ලෝකෙන් නිදහස් වෙන්නට තම නුවණම හුරු කරමින් බුදු සසුනට ඇතුළු වෙලා ඥාය පටිපන්නව සිටිනා සාදු සාදු මම නම දිමි ඒ සම්බුදු ශ්‍රාවකයින් සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සදහසිතින් දරා සිටින ඒ සම්බුදු සිරි සදහම් හැම දෙනාට දයාසිතින් කියා දෙමින් සිත සතුටින් බුදු සසුනට ඇතුළු වෙලා සාමීචි පටිපන්නව සිටිනා සාදු සාදු මම නම දිමි ඒ සම්බුදු ශ්‍රාවකින් යතිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ සතර මගද සතර ඵලද ලබා සියලු දුකින් මිදුන සම්බුදු ශ්‍රාවක උතුමන් යුගල සතරකින් යුතු වෙයි වින් වින් වශයෙන් ගත් විට අට දෙනෙක්ය ඒ උතුමන් සාදු සාදු මම නම දිමි ඒ සම්බුදු ශ්‍රාවකයින්
आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करनेयो दन पेन पिदुमट सुदुसुय आहुनेय गुणयुतुमय आगंतुक दन सुदुसुय पाहुनेय गुणयुतुमय पिंसलका दीम हुदय दक्षिणेय गुणयुतुमय वेंदुम पिंदुम कलयुतुमय अंजलि करनीय गुणय अनुत्तरं पुण्यकेतं लोकसार्थी पिंगस्वनु नेलागन्न लोवे सिटिन पिंवतुंट लोवट उतुम पिंकेतमय ए संबुदु श्रावकयिन बुदु ससुनट ऐतुलु वेला वडिन अमानि वन्बला साधु साधु मम नम दिमि ए संबुदु श्रावकयिन साधु 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 तुम संगरत्ने टे अपगे नमस्कारे वेवा नमो बुद्धाय बहुमत्म पिन ने नांगला देन्ना टा नांगांगे अवसराय विस्तर कराने टे अपगे बुद्धराजनन वांसेगे लोकविदो गुनेगे ना अतिशेम मम पहदिलाइन्ने तेंगु बेदिरे दिगेरेन्ने तिलवट्टम अग्रव ए अपि सरण आगे गौतम बुद्धराजानन महासे के बुधुने तीन दुटव केनेक पिंकर दिव्य ब्राह्म विमान वाले पदीमात पाउकर थिरिसान प्रेत निरवले पदीमात विस्तर कर पेन वनटगत पुंचोत्साहक उपटा गनीम सूत्र पीठकेटात आश्चर्यवत श्री सद्धर्म खुदकनिकाय पुत्वहंसे विमान वस्तु पालिहा प्रेत वस्तु पाली अवसराय उत्तरा विमाने ඔබේ සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවකම බබලවන ඕසදී තාරකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේව ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙවුදුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? आनुभाव संपन्नव ओये बैबली बैबली इन्न पीन मुखद ओबे सिरुरेन भीदने एलियन हम दिशावम बबलेना मुगलान महारहतान वहांसे तमाई में प्रश्न हुए ए गेन ए देवदुव गोडाक सतटुना मुनवगे पिनकम वलिंद मे सपलबन किन प्रश्नेट अय मेहेमाई पिलुतुर दुन्ने मां गी जीविते गत कले नमुत කාටවත් ඉරිසියා කලේ නැ මා සතු දෙයින් තව කෙනෙක් සැප විඳිනවාට ඇති අකමැත්ත කියන මසුරුකම මා තුළ තිබුණේ නැ මං එකට එක කලෙත් නැ මං ස්වාමියාට කී කරව හිටි ක්‍රෝධ නැති සිතින්මයි මං අප්‍රමාදීව ඒ කියන්නේ හැම දෙයකටම වඩා මුල් තැන දුන්නේ නිතරම උපෝසත සිල් රකින්නමයි චාතුද්දසී දවසට पुन पोहो दवसट अटवक पोहोयट पाटिहारिय पक्षे पोहोय दवसवलट मा अटसिल समादान वेला होंदीन आरक्षा कला मां होंदीन उपोसत सिल रखगत्ता हेमदाम सिल पदवल संवर वुना
ඉඳුරන් සංවර කරගත්තා කාටත් දන් පෙන් බෙදා දුන්නා මං ඒ විදිහටයි ගෙදර ජීවත් වුනේ සතුන් මැරීමෙන් වැළකුණා පොරි කීමෙනුත් වැළකීලා වචනේ සංවර කරගත්තා හොරකම් කළේ නැහැ ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නැහැ මත්පැන් පානය කළෙත් නැහැ සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂකමක් තිබුණා ඒ නිසාමයි පැතුරුණු යශෝරාවේ ඇති සදහම් ඇස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වුණේ ඉතින් ඒ මම මගේ සීලය නිසා යසස නිසා වඩ වඩාත් කීර්තිමත් වුණා මං මේ අනුභව කරන්නේ මගේ පිනමයි ලෙඩක් දුකක් නැතුව සැපසේමයි දැන් මං ඉන්නේ ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ වචනේනු ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් සිරසින් වන්දනා කළ මැනව ස්වාමිනී උත්තරානම් වූ උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපා කමල් වන්දනා කරන්නේ කියා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මා පිළිබඳව යම් කිසි මාර්ගඵලයක් වදාළසේක්නම් ඒ ගැන මං පුදුම වෙන්නේ නැහැ ස්වාමිනී මං සකදාගාමි ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාළා ඉතින් දිව්‍ය විමානවල කොච්චර සැප සම්පත් තියෙනවද නේද පින්කර දිව්‍ය ලෝකේ ලැබෙන ඉන්න පුළුවන් කියන ආශාරවත් සිද්ධාත්මලේ දේශනා කරපු අපේ බුදුජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා අපි තව තවත් ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ ඒ හින්දාමයි තිලෝට අග්‍ර වූ බුදුජාන් වහන්සේ සරණ යාම මොනතරම් ආඩම්බරකමක්ද අපිට අවසරයි මේ දිගහැරෙන්නේ තවත් දෙවි විමානයක විස්තරයක් සවන් දෙමු සුනික්කිත විමානය මේ විමානය හරි උසයි මැණික් වලින් කරපු කණු තියෙනවා යොදුන් 12ක් දුරට පැතිරිලා තියෙනවා උස් මුදුන් නැති ගෙවල් 700ක් තියෙනවා වයිරොඩි මැණිකෙන් කරපු කණු තියෙනවා සිත් කලුයි සුන්දරයි ඔබ ඒ විමානයේ ඉඳගෙන පානය කරනවා අනුභව කරනවා දිව්‍ය වීණාවන්ගෙන් මිහිරි වාදනය ඇහෙනවා දිව්‍ය වූ රසය තියෙනවා පංචකාම ගුණක් තියෙනවා රන් අබරණ වලින් සැරිසරා දිව්‍ය අප්සරාවන් නටනවා ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දිව්‍ය පුත්‍රය. දිව්‍ය අධිපති බවටයි දැන් ඔබපත් වෙලා ඉන්නේ. මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දිව්‍ය පුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. සුගතයන් වහන්සේගේ ස්තූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරලා තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදුගුණ මානසිකාරය සිතේ පිහිටුවා ගත්තා. ඒ මහා ඍද්ධි ඇතිව මහා අනුභව
භාව ඇතිව දිව්‍ය වූ කාම ගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. චිත්තට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහා අනුභව සම්බන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකයේදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන හෙළිය හැම දිසාවම බබලනවා. ඉතින් ඒ ඔබ ඉදිරියේ දිගහැරුණේ විමාන වස්තු ගැන. දැන් අපි ප්‍රේත වස්තු ගැන චුට්ටක් බලමු. මොනතරම් භයංකාරද කියලා. සෝකරමක ප්‍රේත වස්තු. ඔබේ ශරීරය මුලි මුලින්ම රන්වන්. දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබේ මුඛේ ඌරෙක්ගේ වගේ. ඔබ කලින් ජීවිතේ මොන වගේ කර්මයක්ද කළේ? මං කයින් සංවරලා හිටියා. කයින් සිල් රැක්කා. නමුත් වචනේ අසන්වරලයි හිටියේ. වචනේ සිල් රැක්කේ නෑ. පින්වත් නාරද ස්වාමින් වහන්සේ, ඔබට මේ පෙනෙන ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයින් පින් කිරීම නිසායි. පින්වත් නාරද ස්වාමින් වහන්සේ, දැන් ඔබ වහන්සේම මේ ශරීරය දැක්ක නොව මන් දැන් ඔබට කියන්නේ මේකයි. වචනෙන් පව් විතරක් කරන්න එපා. ඌරුකට තියෙන කෙනෙක් වෙන්න එපා. තවත් പ്രേත වස්තුවක් ගැන විස්තරයක්. සෙට්ට පුත් പ്രേත වස්තුව. මේ පැහැන්ට අරගෙන දැන් මුලි මුලින්ම අවුරුදු 60,000ක් සම්පූර්ණ වුණා. කවදානම් මේ දුක අවසන් වේවිද? නී දුකානේ. මේ දුකේ ඉවරයක් නැහනේ. අවසානයක් කොහෙන් හොයන්නද? පේන තෙක් මානෙක දුකේ කෙලවරක් නැහැ. ඔබත් මාත් ওই විදිහට තමයි පෞරස් කරගෙන තියෙන්නේ. භෝග සම්පත්තියේදී අපි දන් දුන්නේ. අපි ගත කරේ පිරිහුණු ජීවිතයක්. දානමාන වලට ඕනතරම් වස්තු තියෙද්දි අපි දන් දුන්නේ. පිට පිනිස පින් කරගත්තේ නැහැ. ඒ මම් පෙරේත ලෝකෙන් චුත වෙලා ආයෙත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සේ සම්මාදන් දෙන අයගේ අදහස තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරගන්නවා. සවන් යොහන්න නිහඬව අපට දැනෙන මේ සැහැල්ලු බව, මිහිරි සද්දවලින් පිරුණු ලස්සන හැඬරුව, තිලවට අග්‍ර වූ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ බුදුනිතින් වදාළ වූ ශ්‍රී සද්ධර්මය අසන්නට, එහි හැසිරෙන්නට තිරිසන් ආත්මවල ජීවත් වන මොවුන්ට නොහැක. අවාසනාවක මහත. දැන් හංසයයි සමනල්ලි මේ පැත්තට පියාඹුම් බලන්න. Oh,
කල්‍යාණ මිත්‍රුනේ මේ ලැබුවා මේ මිනිසත් බවේ මතු ගැනීම පිණක මතු ගැනීමට එකතු වෙමු මේ අප්‍රමාදී වේකතු වෙමු තෙරුවන් සරණයි ඉතිරි කිරීම හොඳ දෙයක් අපේ බුදු සමිඳු වදාළ ධර්මයට අනුව ඒ ඉතිරි කෙරද අප පිණකට ලෝභ සිතක් නැතුව අත්හැරීම මේ ලොව පරලොව සැප උපාදාම මා පිණක් ඉතින් නංගි නමල්ලිලා මේ ලැබෙන පිං කැටේ අම්මට තාත්තට කරදරයක් නොවන විදියට පුංචි පුංචි කාසි වලින් මෙත් සිතින් ලබන වෙසක් මාසෙ එනකන් එකතු කරගමු ඉතින් ලබන වෙසක් මාසෙ එනකන් අපේ පිං කැටේට මුදල් වලින් තවත් ඔයාලගේ පිංචි ජීවිතයට එකතු කරගමු පින්කෙල්ල සතුරු වෙන්න පුළුවන් ධර්ම පින් අපේ පැතුමක් කියුවා වගේ අපි පින් කරගන්න එකතු වෙමු වහ වහ දැන් මේ ලිටල් ධම්ම ෆ්‍රෙන්ඩ් සමග එකතු වෙච්ච පුංචි දරුවෝ ඉන්නවා ඒ දරුවන් වෙනුවෙන් පුංචි තෑග්ගක් පින් එකතු කරගන්න පුළුවන් විදිහේ තෑග්ගක් अरेसोवल तुंतना मेन चूटी दूल अक्काय अभी विशेष अतम मे वेडसठान करना पिं कमति वेला अभी पूछ दर्बतने अतर बुधराे सरन गिंग दर्बतने वगलांट गुड़ा पिं अभी मे अवस्था टेकनाट ඊළඟට අපිත් එක්ක එකතු වන මොදිත පුතා පින්සිත චාවේ කියමු. ඔකට පුංචි පුංචි කාසි දානවා නේද? පුංචි පුංචි කාසි දානවා නේද? එක තමයි. ඊළඟට අපිත් එක්ක එකතු වුණ ආර්ෂනාදුයි සස්මිතා නංගි කො සස්මිතා කො සස්මිතා ආ නිදිද ආ එන පුතේ अमारे हरी पिंसिदेचा की वचन को लसन दिन कोट इला वेहन पुता हूं तुते ඊළඟට සමාධිතුයි සෙත්මිත් පිසිද්දේ වෙචාවේ ඊළඟට තාරක සඳනේ पि
දුකින් සිද්ධ විචා. ඊළඟට අපිත් එක්ක එකතු වුණ නිලුක්ෂි අක්කට. ගොඩාක් එකතු කරගත්ත මේ දරුවෝ ඇත්තටම ගොඩාක් පින් එකතු කරගත්ත මේ වැඩසටහන පුරාවටම අපිත් එක්ක රැඳී ඉඳලා. ඊළඟට ශෂි දුවට. ඊළඟට ධාන්‍ය දුවයි රුචික දුවයි. රුචික නේද? රුචින්ද්‍ර. ඔන්න වෙනස් කරනවා නේ. රුචින්ද දුවට. ඒක හොඳ. අපිත් එක්ක එකතු වුණාට එහෙනම් අවසන් කරන්නත් හරි ලෝභයි වගේ පොඩි අයගේ ඉදිරිපත් කිරීම ගැන ඇත්තටම සතුටුයි ගොඩාක් සතුටුයි කෙටි කාලයකදී අපේ ළමයිත් එක්ක කරන්න පුළුවන් වැඩ හුඟක් තියෙනවා. ඒ ළමයි දක්ෂයි, පිංවන්තයි. වැඩසටහන අවසන් කරන කලියෙන් පොඩි අංගයක් තියෙනවා. අද මේ වැඩසටහන මුලින්දම උනන්දු වෙලා පුංචි අපිව උනන්දු කරවලා මේ වැඩසටහන ලස්සන කරන ගොඩක් උනන්දු වුණේ අනුරාධ ගුරුතුමිය. ඉතින් මේ අවස්ථාවේදී පුංචි ළමයි සියලු දෙනාම කළගුණ සැලකීම හැටියට අනුරාධ ගුරුතුමියට වඳින්න ස්ටේජ් එකට එන්න කියලා පුංචි හැමෝගෙම ඉල්ලීමක් කරනවා. නම බුද්ධාය. ඉතින් මේ දූල පුතාලා මේ නංගිල මල්ල චූටි නංගිල මල්ල එකතු වෙලා ලස්සන වෙසක් උත්සවයක් අද පැවැත්වුවනේ. ඉතින් අපි හැමෝම බලන් හිටියා හරි ලස්සනට වෙසක් උත්සවය පැවැත්වුවා. ඉතින් අද අපිට ඒකට පින් අනුමෝදනා කරන්න තියෙනවා. නමුත් ඊට ප්‍රථමයෙන් මම කල්පනා කරා මේ වෙසක් උත්සවය ගැන පොඩ්ඩක් අපි හැමෝමත් දැනුවත් වෙන්න එක්ක මේ චූටි දූල පුතාලා මේ නංගිල මල්ලා දැනුවත් වෙන්නත් එක්ක පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් අපි දන්නවා අද වෙසක් මාසෙදී වෙසක් උත්සවය සමරන්නේ අපි සරණ ගියේ ගෞතම බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණ දවසත්. ඒ ගෞතම බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ දවසත්. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා දවසත් ස්මරණය කරන්න නැත්නම් ඒ තෙමගුල සිහිකිරීම පිණිස තමයි අපි මේ වෙසක් උත්සවය සමරන්නේ. ඉතින් ඒක අපි හැමෝම දන්න දෙයක්. ඉතින් එදා ඒ භාග්‍යවතුන් වහන්සේ නැත්නම් ඒ ගෞතම බුදුරජාන් වහන්සේ දුවල පුතලක් දන්නවනේ. ඉතින් ඒ ගෞතම බුදුරජාන් වහන්සේ ලෝකයාට දෙව් මිනිස් ලෝකයාට ධර්ම දහම් දේශනා කරලා මේ ලෝකේ මිනිසුනුත් දෙවියුනුත් මේ සංසාර දුකින් එතෙර කෙරෙව්වා. ඉතින් මේ විදිහට මුළු ඉන්දියාව පුරාම දඹදිව තලයේම බුද්ධාම ව්‍යාප්ත වුණාට පස්සේ කාලය ගෙවෙමින් මේ ධර්මයේ පිරිහෙන්න ගත්තා. මොකද මේ ධර්මයේ ප්‍රගුණ කරන පිරිස අඩු වුණා. ඉතින් ක්‍රමක්‍රමයෙන් ඒ වගේම අසුර බලපෑම් මාර බලපෑම් මේ සඳහා යොමු වීමෙන්
මේ ධර්මයේ මිනිසුන්ගෙන් ඈතට ගියා. ඉතින් නමුත් එදා අපි සරණ ගියේ ගෞතම බුදුරන් වහන්සේ පින්නුවන් මංජගේදී කල්පනා කරා මාගේ මේ ධර්මයේ කොහෙද අනාගතය රැඳෙන්නේ කියලා. එදා උන්වහන්සේ දුටුවා ඉන්දියාවට දකුණු දිසින් තියෙන ඒ පුංචි දූපතක් තියෙනවා. ඒ පුංචි දූපතේ තමා දොළපුතලා අහන්නේ දෙන්නේ. ඒ ශ්‍රී ලංකාවේ. ඒ ශ්‍රී ලංකා දීපයේ තමා මාගේ මේ ධර්මයේ පිහිටන්න කියලා ඒ භාග්‍යතුන් වහන්සේ දුටුවා. ඉතින් ඒ නිසා ඒ වෙලෙහි සක්‍ර දෙවීන්ද්‍රයාට කිව්වා මේ මාගේ මේ ධර්මයේ පිහිටන්නේ ශ්‍රී ලංකා දීපේ. ඉතින් ඒ ශ්‍රී ලංකා දීපේ ආර්ය ජාතිය පහළ වෙනවා. ඉතින් ඒ ආර්ය ජාතිය පහළ වීමට විජය කුමරු ඇතුළු 700ක් පිරිස අද ශ්‍රී ලංකා දීපයට ගොඩවසිනවා. ඉතින් අන්නේ මාගේ මේ ධර්මයේ පිහිටනේ මාගේ මේ ධර්මයේ ආරක්ෂා කරන ඒ ආර්ය ජාතිය වන ඒ සිංහල ජාතිය ආරක්ෂා කරන්න කියලා ඒ සක්‍ර දෙවීන්ද්‍රයාට බුදුරන් වහන්සේ කිව්වා දේශනා කරා. ඉතින් ඒ අවස්ථාවේදී සක්‍ර දෙවීන්ද්‍රයා ඒ ලංකා දීපයේ බාර හිටිය ඒ ශ්‍රී උපුල්වන් දෙවියන්ට ඒ පිළිස ආරක්ෂා කරන්න කියලා කිව්වා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ උපුල්වන් දෙවියන් තපස වෙලක් විසක් අරගෙන ඒ පිළිසට පිරිත් නූල් බැඳලා ඒගොල්ලෝ ආරක්ෂා කරා කියලා කියනවා. ඉතින් එදා පහළ වෙච්ච මේ ආර්ය ජාතිය මේ සිංහල ජාතිය ලෝකේ ඉන්න විශිෂ්ටම ජාතියක් බවට පත් වෙනවා. ඒ මොකකින්වත් නෙමෙයි. ඒ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඉතින් අපි දන්නවා ඒ ශ්‍රී ලංකා දිහිපය දන දාන්නින් පිරී ගියා. නේ පෙරදිග ලෝකේ ධාන්‍ය ලෝකේ ධාන්‍යගාරය කියලා තමයි ශ්‍රී ලංකා දීපේ හැඳින්වෙන්නේ. ඉතින් මේ මුතු වැටියක් වැනි මේ ලංකා දීපේ බැවළුනේ මේ ශ්‍රී සද්ධර්මයෙන්මයි. ඉතින් මේ වෙසක් මංගල්‍ය අපි අද වෙසක් සමරන දවසක්නේ. වෙසක් සමරද්දී මේ වෙසක් මංගල්‍ය අපේ ජාතික උත්සවය බවට පත් වෙලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි අපේ සිංහල අලුත් අවුරුද්ද බවට පත් වෙලා තිබෙත් වෙසක් උත්සවය. ඒ වගේම අපේ යම් යම් උත්සවයක් තියෙනවා නම් ප්‍රධානම ජාතික උත්සවය නිදහස් උත්සවය සිංහල අවුරුද්ද උත්සවය මේ හැම දෙයක්ම වෙසක් දවසට තමයි යෙදিলা තිබ්බේ. ඉතින් නමුත් කාලය ගෙවෙමින් විවිධ චෝල ආක්‍රමණයන්ගෙන් හේතුවෙන් ලංකාවේ මේ බුදුදහම නැතිකරන්න නොයෙක් බලපෑම් ආවා. ඉතින් ඒ අවස්ථාවේදී කාලිංග මාර්ග කියලා දරුණු ආක්‍රමණයක් ලංකාව තුළ ඇති වුණා. ඒ කාලිංග මාග ආක්‍රමණයෙන් ලංකාවේ ඉන්න යමක් කරන්න පුළුවන් පිරිසක් ඉන්නේ. ඒ පිරිසගේ අතක් හෝ කකුලක් හෝ කපලා දාලා ලංකාවේ ඒ ආර්ය පිරිසේ බලය බිඳ දැමුවා. බලය බිඳ දැමලා ඒගොල්ලන්ගේ අතට බලය ගත්තා. ලංකාවේ බලය අරගෙන කිව්වා උඹලගේ අලුත් අවුරුද්ද විය යුත්තේ මේ වෙසක් දවස නෙමේ, මේ අප්‍රේල් මාසේ අප්‍රේල් 14 වෙනිදා මේ සූර්ය සංක්‍රමණය තමා කියලා කිව්වා. ඉතින් එදා ඉඳන් අනිවාර්යයෙන්ම ලංකාවේ වෙසක් වෙනුවට සිංහල අලුත් අවුරුද්ද බවට පත් වුණේ අප්‍රේල් මාසේ. එහෙනම් අපි අද සමරනවානේ අපේ සිංහල අලුත් අවුරුද්ද කියලා එක. ඒ සිංහලය නැති කරපු දවස තමයි අපි කිරිබත් උයාගෙන, කැවුම් කොකිස් උයාගෙන අපි මේ සමරන්නේ. අපි ඒක දන්නේ නැහනේ. මේ දූල පුතාලා කොහොමවත් දන්නේ නැතුවදී. නමුත් අපේ දෙමව්පියෝ ඕක දැනගත යුතු දෙයක්. අපි මහා උජාරුවට අපේ සංස්කෘතියක් ගැන කියමින් අපි සමරන්නේ අපේ සිංහල ජාතිය නැති වුණ දවසයි. නේ බලන්න ඒක අනාර්ය චාරිත්‍ර ක්‍රමයක් එකේ තියෙන්නේ. නමුත් මේ ආර්ය සිංහලේ බවට පත් උනේ මේ බුද්ධ දර්ශනය නිසා. බුද්ධ දර්ශනය උනේ ආරේක. ආරේ කියන්නේ විශිෂ්ට දෙයක්. නමුත් අර්ගේ අනාර්ය පරික්ෂණද අනාරක්ෂ අනාර්ය පරික්ෂණයන් තමයි අර අනිද්දාම් වල තුල තියෙන්නේ. අපිට ලැබිලා තියෙන මේ නැක ශාස්ත්‍රයේ ඕවන තියෙන්නේ. අපි අසිංහල අලුත් අවුරුද්දද කියලා සමරන්නේ. එදාට මොකද කරන්නේ අපි? ඈ ඇස් බැඳගෙන මුට්ටි බිලිනවා. ඈ නැත්තම් අලි බැඳගෙන අලින්ට ඇහැ තියනවා. මේ වගේ නැත්තම් ගෝණි අරගෙන ගෝණි පැන පැන යනවා.
මේ ඇඟට දෙන ධර්මයක් ඒකේ තියෙන්නේ. නමුත් අපේ සරණ ගිය අපේ භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා අපි සමරන වෙසක් මංගල්‍ය එහෙම එකක් නෙමෙයි. අපි එදාට අෂ්ටාංග උපෝසිත සීලය සමාදන් වෙලා සිල් සුවඳින් මුළු ලෝකයම නහවනවා. නේ එදාට දෙව් මිනිසුන් එක්ව සිල් රකින්නවා, සිල් ආරක්ෂා කරනවා, බණ භාවනා කරනවා. කොයිතරම් සුන්දර දෙයක්ද? ඇඟට දෙන ධර්මයක් නෙමෙයි, මොළේට දෙන ධර්මයක්. නේ ඉතින් ඒකයි ආර්ය පරිශ්‍රණයේදී වටිනාකම. ඉතින් මේ ආර්ය ජාතියක් වුණු ආර්ය සිංහලයන් තුල තිබ්බේ සිම් තිබුණු සිංහල අලුත් අවුරුදු උනේ මේ වෙසක් වෙසප්පුන් පොහ දවසයි. නමුත් අපිට මොකද කාලිංග මග ආක්‍රමණය ඇවිල්ලා දැන් වසර 900ක් විතර එනවා. අපි ඒක දන්නේ. ඒක දැන් අපේ ලංකාව තුළ මුල් බැසගෙන ඉවරයි සිංහල අලුත් අවුරුදු කියන්නේ අප්‍රේල් මාසේ තියෙන එක. ඒක අපේ සංස්කෘතියන් සංස්කෘතික අංගයක්. අපි ඒක දිගටම පවත්වාගෙන යන්න ඕනේ කියලා මුල් බැසගෙන ඉවරයි. නමුත් කවුරු හරි කෙනෙක් පෙන්වා දෙද්දි ඒකින් අපිට මිදින්න පුළුවන් කමක් නැහැ. නේ ඒ ධර්මයට මේක මුල් බැස අරගෙන. නමුත් අපිට පුළුවන් අපේ ශ්‍රී සද්ධර්මයේ තාමත් පවතිනවා. ඒ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට අරගෙන මේ වෙසක් උදාව නැත්තම් මේ වෙසක් මංගල්‍ය අපේ සිංහල අලුත් අවුරුදු බවට පත් කරගන්න. හැබැයි ඒකට අපිට කොන්දක් තියෙන්න ඕන. නේ හැබැයි තව කෙනෙක් දැන් මේ අදහසත් එක්ක ගැටෙන්න එපා. මොකද මේ අදහසත් එක්ක ගැටෙන්න එපා කියන්නේ කෙනෙක් වැරද්දක් පෙන්වලා දුන්නාම අපිට පුළුවන්කමක් තියෙන්නේ ඒ වැරද්ද අපිට හදාගන්න. මේ දැන් අපි කා කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කාලයක් තිස්සේ පවත්වගෙන ඉන්නේ මේ සිංහල අලුත් අවුරුදු කොහොමද ක්‍රමයේ කොහොමද වෙනස් කරන්නේ? එදාට තමයි උත්සව පවත්වන්නේ, මේ දේවල් කරන්නේ, නේ නෑ නෑ ගම්මෙන් යන්නේ. බුදුරන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. ඔය වගේ අදහස් නැති කරන්න බැරි ඇට ලස්සන උපමාවක් මේ දේශනා කරලා තිනවා. ඔන්න ඉන්නවා කොර මිනිස්සෙක්. කිහිලි කරුවක් පාවිච්චි කරන කොර මිනිස්සෙක් ඉන්නවලු. ඉතින් මේ කොර මිනිස්සයා කිහිලි කරුවක් කාලයක් තිස්සේ පාවිච්චි කරද්දී එයාගේ පුතා දකිනවා තමන්ගේ තාත්තා කිහිලි කරුවකින් තමයි ජීවත් වෙලා ඉන්න කාලෙම ගියේ. ඉතින් අර කොර මිනිස්සයා මරණයටපත් වෙනවා. පුතා කල්පනා කරනවා මගේ තාත්තා ජීවත් වෙලා ඉන්නකල් පාවිච්චි කරේ මේ කිහිලි කරුව. ඒ නිසා මාත් පාවිච්චි කරන්න කියලා පුතත් පාවිච්චි කරනවා. හැබැයි පුතාගේ කකුල කොරකමක් මොකවත් නැහැ. තාත්තා පාවිච්චි කරමින්ද පුතත් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ පුතාගේ පුතත් දකිනවා මගේ සීයත් පාවිච්චි කළේ කිහිලි කරුව, මේ කිහිලි කරුව තමයි. මගේ තාත්තත් පාවිච්චි කරේ මේ කිහිලි කරුව තමයි. ඒ නිසා මාත් පාවිච්චි කරන්න ඕනේ කියලා. මේ වගේ කාලාන්තරය අර පරම්පරාව ගෙනියන්න වින්දා මගේ පරම්පරාව 100ක් පාවිච්චි කරා, 100ක 100ක් පාවිච්චි කරා, ඒකිනම් මාත් පාවිච්චි කරන්න ඕන කියලා කිහිලි කරුව යම් කෙනෙක් පාවිච්චි කරනවා නම් ඒක ඥානවන්ත වැඩක් නෑ නේද? අන්න ඒ වගේ දෙයක් තමයි යම් කෙනෙක් යම් වරදක් නැත්තම් මේක අපේ වැරදි දෙයක්, අපිට වැරදි අදහසක් ඇවිල්ලා තියෙන කියලා අපි ඥානවන්ත වෙන්න ඕනේ මේ හැමදේම අත්හරින්න. ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ සී සද්ධර්මයේ ලෝකේ කියවෙන මේ මොහොතේ ඒ වෙසක් පුන් පොහොව දවස අපේ සැබෑ සිංහල අවුරුද්ද කරගන්න අපිට නැවතත් ආර්ය ජාතිය බවට පත් වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. නම් අපි පුණ්‍ය අනුමෝදනාව පවත්වමු. අපිට මේ විදිහට වෙසක් මංගල්‍යම් මේ විදිහට පවත්වන්නත් අර්ථවත් දේවල් කියන්නත් මේ ප්‍රේතවත්තු විමානවත්තු මේ වගේ නොයෙක් දේවල් ගැන අපි දැනගෙන හිටියේ නැහැ. අපිට ඇත්තටම දැනගන්න හැඹුනේ මහමෙවුනාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිසා තමයි. ඉතින් මහමෙවුනාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා නොයෙක් අවස්ථාවන්දී අපිට දේශනා පවත්ලා නේ අපිට මේ අදහස් උදාස් තියලා තමයි මේ වැඩසටහන මේ විදිහට ගෙන යන්න උදව් උපකාර කරේ. ඉතින් අපි මේ මහමෙවුනාව වාසී ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි අද රැස් කරගත්තු සියලු පින් අනුමෝදන් කරමු. ඒ පින් අනුමෝදන් වෙලා මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ගැනීමට ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට ශක්තිය වාසනාව ධෛර්ය ලැබේවා. සාදු සාදු සාදු.
වගේම අද මේ අපේ මේ නොයික් චරිතය ඉදිරිපත් කර මේ දූලා පුතාලා මේ නංගි චූටි නංගිලා මල්ලිලාත් ඉන්නවා ඒකටත් අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරමු අද එතනදී මේ වේහාන් නේතක මුදිත පහන් ආර්චනා නිවින්දි සස්මිතා ශශිකා ශානිකා ශාලිකා සදිනි සෙව්වන්දි ශශිකා සමාදි සෙත්මි රුචිරා දාන්‍ය තාර්කා කියන මේ චූටි නංගිලා මල්ලිලා දූලා පුතාලා හැමෝටමත් ඒ දූලා පුතාලාගේ දෙමාපියන් හැමෝටමත් අද මේ පින් රැස් කළා වූ පින් හේතුවෙන් ඔවුන්ගේ ශ්‍රද්ධාව සීලය සුතිය ත්‍යාග ප්‍රඥාව වැඩි දියුණු වෙලා මේ උතුම් ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ශක්තිය වාසනාව ධෛර්යය නිදුක් නිරෝගී භාවය සුවපත් භාවය ඇති වේවා සාදු 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 ඒ වගේම අද සීසීල් පෑන් සංග්‍රහයට එකතු වූ පිරිසක් ඉන්නවා මේ ජයතිස්ස චන්දිකා ඊට පස්සේ ඇඳුම් නිර්මාණය කිරීම සහාය වෙන පිරිසක් ඉන්නවා රංජිනී අක්කා ඇතුළු පිරිසක් පින් කැට ලැබිය දෙමී දීමි අදහසට දායක වූ පිරිස ඉන්නවා ඒගොන්ටත් ගොඩක් පින් ඉතින් මේ ශාලා පහසුකම් ලබා දීමට දායක වූ පිරිස ඉන්නවා ඒගොල්ලන්ගේ ඇතුළ මේ සකුන්තලා සමීත් ලතා ශාමා චන්දිය චමින්ද වැනි මහත් මහත්මියන් ඊට පස්සේ ඒ වගේම තව ටිකකින් අපි දන්සලත් දෙනවා ඒ දන්සලටත් ආදාර උපකාර කරක පිසක් ඉන්නවා රාහත් ඒ පිසේ එඩික් දමිත් සුරේෂ් කියන මහත්මරු අද දන්සලත් දෙනවා අපි වෙනුවෙන් ඒකටත් අපිට භුක්ති විඳින්න පුළුවන් තව ටිකකින් පළතුරු ලබා දීමෙන් දායක වූ පිරිසක් ඉන්නවා චන්දන ලතා ඒ වගේම අර අපේ ලස්සනට නිර්මාණ කරන තොරණේ බලුක් නිර්මාණයට ඒ පාලිත මහත්මයාත් ඒ ලැබුණු ඒ පූර්ණ අනුග්‍රහයට ඇත්තටම ගොඩක් පින් ලස්සන තියෙනවා ඒ වගේම විදුලි බිබුල් ලබා දුන් නන්දසිරි විරත් මහතාටත් ගොඩක් පින් ඒ වගේම ආලෝක කරණයේ ශබ්ද පටිගත කාර්මික අංශයේ වේදිකා ශාලාව සැරසීම කර වූ ප්‍රධාන පහසුකම් ලබා දුන් සංග්‍රහකීම මේ කටයුතු සුවා කර වූ නම් වශයෙන් මෙහිදී සඳහන් වූ සෑම දිනාටම විශේෂයෙන්ම මේ කටයුත්තේදී යම් යහපත් සිතකින් හෝ සිතිවිල් මාත්‍රයකින් හෝ සංග්‍රහ කළ සෑම දිනාටමත් මේ පැමිණ සිටින එකි නොකී කිවුණු ඒ සියලුම නම් නොකිවුණු සියලුම දිනාටත් මේ පින් අනුමෝදන් අපි කරමු ඒ හැම දිනාටමද ඒ හැම දිනාගේම ශ්‍රද්ධාව සීලය සුතිය ත්‍යාගය ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමටත් මේ පින හේතු වාසනා වේවා ඒ වගේම මේ ඒ වගේම අපිත් එක පිරිසක් එකතුලා දිනන RS ඉඳලා ඒ පිරිසත් අපි ගොඩක් පින් අනුමෝදනා කරනවා ඉතින් මේ හැපි හැම දෙනාටම මේ පින අපේ ශ්‍රද්ධාව සීලය සුතිය ත්‍යාගය ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට හේතු වාසනා වේවා මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා සාදු 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 ඒ වගේම විශේෂයෙන් පින් අනුමෝදනාවක් කරන්න ඕනේ මේ ඉතින් මේ අනුරාධා මහත්මිය මෙච්චර කැපවීමෙන් කරලා මේ වගේ ලස්සන වෙසක් උත්සවයක් අපිට බලා ගන්න සැලසුවා අපි දන්නවා මාසයක් පුරාවට පුහුණු වීම කරලා ලොකු කැපවීමක් කරා ඉතින් ඒ කැපවීම කරලා ලස්සන වෙසක් උත්සවයක් අපිට නරඹන්න සැලසුවා ඉතින් ඒ අනුරාධා මහත්මියට විශේෂ පින්ක පුණ්‍ය අනුමෝදනාවක් අපි කළ යුතුමයි ඉතින් ඒ පින් හේතුවෙන් ඒ මහත්මියගේ පවුලේ සියලු දෙනාටම තෙල් ළමයි ඒ මහත්මිය ඇතුළු සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වෙලා මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුල මුතුම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සියලුම පින් අනුමෝදන් කරා මට පින් අනුමෝදන් කරන්න දෙයක් නැහැ සමහරෙක්
මේ වගේ බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට තමගේ මුළු හිතින්ම මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා පින් අනුමෝදන් කරගත්තා. තවත් සමහර මේ වෙසක් කූඩු හදලා මල් පහන් පූජා කරලා දානමාන දීලා ඒ වගේ පින් රැස් කරගත්තා. මටත් අද දවසේ වචනින් පිනක් රැස් කරගන්නට ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීමට අපගේ පින්වත් ලොකු සායන් වහන්සේගේ දූ ඒ දහම් කරුණ වලලා උතුම් ගාථා ධර්ම කීපයක් ඔබ සැමග කියන්නට අවස්ථාවක් සලසා දුන්නා. අපි බුදුරජාණන් වහන්සේට මේ කරන වන්දනාව ඉතා මිහිරි හඬින් ශබ්ද නගල කරමු. සාදු සාදු සාදු. මා කිව්වහම කියන්න සියලුම දෙනාම. බුදුරුවනට වඩා උතුම් කෙනෙක් මට නැති. බුදුබණටත් වඩා උතුම් දෙයක් මට නැති. බුදු පිරිසට වඩා උතුම් පිරිස් මට නැති. තුනුරුවනට වඩා උතුම් කිසිත් මට නැති. උදයේ නැගිටින විටත් නින්දට මා යන විටත් ගමන් බිමන් යන විටත් වැඩපල කරන විටත් මගේ බුදු සමිඳුන් ගැනත් ඒ සිරි සදහම් ගැනත් බුදු පිරිසේ ගුණ ගැනත් සිහිවේ මේ තෙරුවනත් සිල් ගුණ දම් වැඩි නිසා සමාධිමත් සිත නිසා හිරු සඳු විලසින් බබලන ඥානයකුත් ලද නිසා ඒ බුදු සමිඳුන් තමා තුන් ලොවටම හිතවතා. ඒ ගැන මම සිත සිතා නම දිමි සිරසත් නමා. යහපත ඇති කර දෙන වරදින් මා වලකන ජීවිතය
जीवितये सेप सलसन मावत पिन्वा देन बुद्धु समींदुन पावसन सम्मा संबुदु बन होंदिन इगेन गेन माम जय गामी लोव हेम तेन लबा उतुम तिसारन निवन मगे वाडिमीन हेम देनाट सित सालसन पिरिसाई संगरुवनद ममत मापियन हेमत पौले सिटिना आयत यहालु यहेलियन हेमत ए बुदु पिरिसट आयत तेरुवन आसिरिबालेंद वीरियेंद ज्ञानयेंद मापिय गुरुवरुन केरेहि एति उनकी करुकमिंद इवसीमें युतुवेमी मम नम पेरटमयमी हेम बाधक परदमी जीवितयम जयगामी ईरिसियाव नोकरमी पालिगनीम दुरलमी एकटेक करन मिन सिटिना नपुरु गतिय दुरलमी मागेन पमनक नोवे सियलु देना गेन लोवे पीहिट लबा दीम मिसक नपुरु सितक एति नोवे संगरुवन द सर देवा मापियंत सेपवेवा पौले सम देना हटम हेम विट यहा पतवेवा यहा पत्ते देनगेन होंद देय हंदुनागेन उत्त
උත්තම මිනිසෙක් වන්නට සැලසේවා මාහට උත්තම මිනිසෙක් වන්නට සැලසේවා මාහට උත්තම මිනිසෙක් වන්නට සැලසේවා මාහට සාදු 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 ඔබ සියලුම දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ශාන්තය ශාන්ත මාමට අපි බොහොම පිං කියමුනේ දරුවනේ ඒ කවි පෙළ අපේ ජීවිතයට ශාන්තියක්ම ගෙන දෙනවා එහෙනම් බොහොම පිං ශාන්ත මාමට සාදු 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 දැන් ඔහොමම අපි දන්සලට රැස්සේ නොය විදියටම ඊට ඉස්සෙල්ලා අපි ඔක්කොම මේ වැඩසටහන නිමා කරන්න රැස් කරනවා පින ඒ පස්සෙ පස්සේ අපි මේ කවුපද ටිකෙන් මොකද පින කියන එක රැස් කර ගන්න තරමට අපිට සැප ලැබෙන සුළුයි එහෙනම් මේ කවුපද කියනකොට දහම් කවුපද කියනකොට ඒ අර්ථය නුවණින් විමසමින් ඕගොල්ලෝ බලන්න පුතාල දුවල වැඳගෙන අපි කියමු මේ කවිපද ටික රැස් කරනා පින ඒ පසුපස්සේ සැප සලසන්නට හැමතිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේ පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මග වැටහේවා දහම කියා දෙන කලන මිතුරු සැම නිරතුරු ඇසුරට පත්වේවා සෝක කෙලෙස් නැති සීත නිවන් නැති සදහම් මග මට සිහි වේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව වැටහේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව
වැටහේවා සාදු සා